තිස් වසරක් පුරා රටම භීතියෙන් වෙලා තිබූ දරුණු කුරිරු ත්‍රස්තවාදයේ අවසන්ව මෙවට විට වසර 15ක්. ඒ තවමත් ඒ යුද්ධය නිසා අත්පා අහිමි වූ රණවිරුවන්ට සාමාන්‍ය මිනිසුන් ලෙස එදිනෙදා තම ජීවිතය පවත්වාගෙන යන්නට අවශ්‍ය රැකවන්නේ ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරනවා. දිවයිනේ ස්ථාන කිහිපයකම ඒ සඳහා මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබීම රණක්ෂිතයට පත් විරුවන්ට තවත් අස්වැසිල්ලක්. එහි ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ රාකමයි. තිස් වසරක යුද්ධයෙන් පසු ලැබූ විජයග්‍රහණයෙන් පස්සේ අද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදු කරන්නේ මොනවාද? හැමෝම අහන ප්‍රශ්නය. ඔවුන් එදා මෙන්ම අදත් සිදු කරන්නේ මානුෂීය මෙහෙවරයක්. ඒ ගැන අපි ලොවට පෙන්වන්නට ආවේ රාගම ඍජුකාරක හා අංගාදේශ කාර්මික ආයතනයට. මේ සියල්ලම ඔබට නැරඹිය හැකි එන්නපත් එක්ක. එම කාර්මිකාගාරයට සේවා ලබා ගැනීමට පැමිණීමේදී එම රෝගියාටම අයත් වෙනමම ලිපිගොනුවක් තිබෙනවා අපේ කාර්මිකාගාරයේ. ඔහු පැමිණ තිබෙන්නේ නව කෘතිම පාදයක් ලබා ගැනීමටද, නැවත නැතහොත් ඔහුගේ තිබෙන කෘතිම පාදය අලුත් වැඩියාවක් කර ගැනීම සඳහාද කියලා අපි පරීක්ෂා කරගන්න ලබනවා. මේ ස්ථානයේ මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ, මේ ස්ථානයෙන් මෙතෙන්ට එන අයට මොන වගේ දේවල්ද කරගන්න පුළුවන් වෙන්නේ කියන එක අපි පැහැදිලි කරගමු. අපි මූලිකවම කරන්නේ මෙතනදී අපි රෝගියාගේ අපි සලකනු කිරීම කරනවා. මොකද අපි මේකට කියන්නේ ලෑන්ඩ් මාස් කියලා. ඊට පස්සේ අපි කරන්නේ මෙයට ප්ලාස්ටර් පැරිස් බැන්ඩේජ් ආධාරයෙන් අපි මෙයට කෘතිම අපි මේක ලබා ගන්නවා මිනිමම්. අපි ඒක අච්චුවක් විදිහට අපි ලබා ගන්න ඒකට අපි කියනවා නෙගටිව් කාස්ට් එකක් කියලා. සේවා ලාභියාගේ මිනුම්වලට සරිලනසේ විද්‍යානුකූලව හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කෘතිම අත්පා සඳහා අවශ්‍ය පිරුම සකස් කර ගැනීම සිදුවනවා. එසේ සැකසූ කෘතිම පාදය අපගේ සිරුරේ බර දරා ගැනීමට ස්වභාවිකවම සැකසී ඇති ආකාරයට එහි නැමුම් කොටස් හා අංගයන් කෘතිම පාදය තුළ සකසනු ලබනවා. නවීන තාක්ෂණයේ උසස් අයුරින් භාවිතා කර එහි නිමාව සාධක කරන්නත් ඔවුන් කටයුතු කර තිබෙනවා. යුද හමුදාවට පමණක් නොව ගුවන් හමුදාවට, නාවික හමුදාවට පවා මෙම කාර්මිකාගාරය හරහා සේවාවන් ලබා ගැනීමට අවස්ථාව පවතින අතර සිවිල් ජනතාවටත් අඩු මුදලක් වැය කර, එනම් නිෂ්පාදන පිරිවැයට පමණක් මුදල් ලබා දී වෛද්‍ය නිර්දේශ මත කෘත්‍රිම අත්පා ලබා ගැනීමටද අද වෙද්දී මේ ස්ථානයෙන් පහසුකම් ලබා දී තිබෙනවා.